සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂයෙන් ෆෝන් එකෙන් සින්දු අහන්න ගොඩක් කැමති අයට වැදගත් ඇප් එකක් ගැන කියලා දෙන්නයි. මේක නම Audio Revolution. මේක ප්ලේ ස්ටෝර් එකෙන් නම් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මේ ක්‍රැක් කරපු වර්ෂන් එක ඔයාලා ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න විදිය ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන් යාළුවනේ. මේකට සින්දුවක් ඕනම දුර්වල සින්දුවක් අරගෙන අපිට කැමති විදිහට මොඩිෆයි කරගන්නත් පුළුවන්. අපි මේ ප්‍රොජෙක්ට් ගිහිල්ලා මිඩි ෆයිල් එකක් හරි මොකක් හරි අපි කැමති සින්දුවක් මේකට ඇඩ් කරගෙන මම මේ ඉම්පෝර්ට් සොන් ෆ්‍රොම් මියුසික් ඩේටාබේස් එකට ගිහින් මම මේ ඩවුන්ලෝඩ් කරගත්තු සින්දුව වගේකින් එකක් තෝරගන්නවා. අපි හිතමු මේක අපිට මොඩිෆයි කරගන්න ඕනේ කියලා. මේක ප්‍රොජෙක්ට් සාම්පල් රේට් එකට කන්වර්ට් කරගමු. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පුළුවන් ඔයාලට ඕනම විතවුට් වොයිස් මියුසික් ට්‍රැක් එකක් අරගෙන ඔයාලගේම කටහඬින් රෙකෝඩ් කරලා ස්ටුඩියෝ ක්වලිටි එකෙන්ම එළියට ගන්න පුළුවන් MP3 එකක් හරි වර්ව් ෆෝමට් එකක් විදිහටත්. මේ වෙලාවේ මම ස්ක්‍රීන් රෙකෝඩර් එකක් යූස් කරන හන්දම් මට රෙකෝඩ් කරන්න බෑ. මොකද දෙකක් එකවර කරන්න බැරි හන්දා ස්ක්‍රීන් රෙකෝඩර් එකක් යූස් නොකරන වෙලාවට ඔයාලගේ කටහඬින් ඔයාලට වොයිස් කවන්න පුළුවන් මේ රතුපාට රෙකෝඩින් බොත්ත මොබ්බපුවාම. දැන් අපි දැන් නෝමල් MP3 එකක් ඇඩ් කරගත්තු හන්දා බලමු මේක මොඩිෆයි කරන්නේ කොහොමද කියලා. ඕකේ, සින්දු ප්ලේ වෙන ගමන් මූව් කරන්න එපා. ඔයා මේ දෙවෙනි ස්ටෙප් එකට ගිහිල්ලා මේ මිඩ් රේන්ජ් එක හයි ස්ලෝ වගේ ඕන විදිහකට බැලන්ස් කරගන්න පුළුවන් මෙතනිනුත්. ළඟ ඔප්ෂන් එකේ තියෙනවා අපිට ඕනම ඉන්සර්ට් කරගන්න පුළුවන් මේ තියෙන ඕනම ඔප්ෂන් එකක්. මේ ඔක්කොම හොඳින්ම වැඩ කරනවා මම හැම එකක්ම ටෙස්ට් කරලා තියෙන්නේ. කෝනෝ බූස්ටර් EQ එකත් ගොඩක් පවර්ෆුල්. මේකෙන් පුළුවන් ගොඩක් දුර්වලතා තියෙන හදාගන්න. මේක තමයි යන්නේ විදිහට බැලන්ස් කරගන්න ගොඩක් ලේසි. යාළුවනේ මේ හැම එකක්ම හොඳින්ම වැඩ කරනවා මම 100%ම ටෙස්ට් කරලා තියෙන්නේ. මම මේ ගැන වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ, ඔයාලා බලන්න. මේ ස්ක්‍රීන් රෙකෝඩර් එක වැඩ කරන නිසා මට මේ වෙලාවේ රෙකෝඩ් කරන්න බෑ. ඒත් මම කලින් රෙකෝඩ් කරලා ටෙස්ට් කරපු එකක් තියෙනවා ඔයාලට පෙන්වන්නම්. ලෝඩ් ප්‍රොජෙක්ට් ගිහිල්ලා මේ තියෙන මම ටෙස්ට් කරපුවා. අපි මේ එකක් බලමු. මේ තියෙන මම රෙකෝඩ් කරපු එක. මට එච්චරම ලස්සනට සින්දු කියන්න දන්නේ නැහැ. මම මේ ටෙස්ට් කරන්නයි
යාලුවනේ මේ අපි රෙකෝඩ් කරපු අපේ වොයිස් ට්‍රැක් එක අපිට බැලන්ස් කරගන්නත් පුළුවන් අපිට කැමති විදියට. මේ විදියට මේ කැමති ඔප්ෂන් එකකින් අපිට කැමති විදියට බැලන්ස් කරගන්න අපිට අවශ්‍ය කරන ඩිලේ එක මෙහම එකක්ම ඔයාලට කැමති විදියට පාලනය කරගන්න පුළුවන්. මං ඒ ගැනත් දැන් වැඩි කතා කරන්න, ඔයාලම ටෙස්ට් කරලා බලන්න. අපි බලමු වීඩියෝ එක ගොඩක් දික් කරගන්න බැරි නිසා කොහොමද දැන් අපි මේ හදාගත්තු ෆයිල් එක MP3 එකක් හරි වර්ඩ් ෆෝමැට් එකක් විදිහට එළියට ගන්න කියලා. මේකට මේ ආයමත් ප්‍රොජෙක්ට් ගිහිල්ලා මික්ස් ඩවුන් ප්‍රොජෙක්ට් කියන එකට ටච් කරලා අපි හදාගත්තු ෆයිල් එකට නමක් දාගමු. මේකට මම දාගන්නම් මයි ටෙස්ට් කියලා. මෙතනින් ඕනනම් MP3 එකක් හෝ මේ කැමති ෆයිල් එකට ෆෝමැට් එකකට කන්වර්ට් කරගත හැකි. මම MP3ම ගන්නවා. මේ CBR rate එක 192 මං කැමති. එනිස ඔයාලට කැමති rate එකක් ඔයාලා apply කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකෙන් අපි මියුසික් ෆෝල්ඩර් එකට චේන්ජ් කරගමු. දැන් ඕකේ කරමු. දැන් අපි හදාගත්තු ෆයිල් එක දැන් මික්ස් ඩවුන් වෙනවා නැවතත් MP3 ෆයිල් එකට. හොඳයි, දැන් අපි බලමු. එක සේව් වෙලා තියෙනවා SD කාඩ් එකේ මියුසික් මයි ටෙස්ට් MP3 කියලා. දැන් අපි බලමු. මියුසික් මේක තමයි අපි දැන් එළියට ගත්තු ෆයිල් එක. මේක අපිට ඕනම ප්ලේකින් දැන් අහන්න පුළුවන්. හොඳයි යාළුවනේ, ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් මගේ වීඩියෝ එකෙන් ලයික් කරන්න, අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න.